පැහැදිලිව සියදිවි නසා ගැනීමක්ද එහෙම නැත්නම් මේ ඝාතනයක්ද පවුලේ අය කියන්නේ මොන හරි අනතුරකටපත් කරා කාටද ඔබ කතා කළේ පවුලේ පොන් අයියා කියන්නේ මේ දැරිවියව මෙම ස්ථානයට ගෙන එන තැනත් ඒකෙන්ද රිෂාඩ් බදුරුදීන් සහ පොන් අයියා අතර සම්බන්ධය ඇති වෙන්නේ පද්මා මීට කලින් දිලාශිනේ හිටපු නිවසේම මෙහෙකාර සේවයට ඉඳලා තියෙන නිසා හරි දැන් පොන් අයියා මොකද කියන්නේ ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා දීලා තියෙනවා මේ වෙනකොට ඊයේද මේ දරුවගේ මාසික ගාස්තු අම්මා කියන්නේත් නෑ හරි දිනේ ඔන්න ඔතන ලොකු ගැටුමක් තියෙනවා එක එක අය එක එක කතා කියනවා අවුරුදු 16කට අඩු ළමෙක් කියන එක හංගන්න තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ට උමනාව තියෙනවා බාල වයස්කාරයෙක් දැරියක් කියන එක හංගන්න. ඒක තමයි සම්මුදිත තියෙන ලොකුම සැකය සහ බොම නරකම වැඩේ. ඊට පස්සේ අම්මා යනවා. යන්නේ විශාන්ගේ ගෙදරටද නැත්නම් හොස්පිටල් එකට. පිටුනාට පස්සේ ළමයා ඇවිල්ලා ඉඳගත්තලු වතුර ටිකක් ඉල්ලුවලු ඊට පස්සේ මාළු ටැංකියකට පැනනලු. ඉතින් හරිම ප්‍රහෙලිකාවක්. මේ වගේ ප්‍රශ්නයක ඇයි හිටියා කියලා මොනවාර කියලා තියෙනවා. මාට මෙහෙ ඉන්න බෑ. මට මේ කොස්සෙන් ගහනවා කියලාත් කියලා. මේ දැරිය දෝෂයෙන් ලක් වූ බවට තොරතුරු පොලිසියෙන් තොරතුරු දෙන්නේ නැහැ. අම්මට යම් කෙසේ සැකයක් තියෙනවා දර පිරින් පුද්ගලයා පිළිබඳව. අම්මා හය හෝ හත එන්න ඔන්න මෙන්න කියලායි මේ දරුවා මේක කරගන්නේ. පොන්නය දන්නේ නැද්ද දැරිය දෝෂයෙන් ලක් වීම පිළිබඳ කාරණාවක්? මේ සිද්ධිය ගැන දන්න ඕනාට පොන්නය වැඩිපුර ඒගෙන කියන්න කැමති නැහැ. ඔබට මෙහි සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බව පේනවද? මට පේන්නේ නැහැ. ඔබට මේ පරීක්ෂණ යට ගන්න බව පේනවද? අනිවාර්යයෙන්ම. මම පුච්ච ගත්තා කියලා ඇස් දෙක වහගන්න ගත්ත වෙන්නේ. ඒ හැරෙන්නේ. ඒක එතෙක් කිසිම කට උතර කරන්නේ නැහැ පොලිසිය. මොකද කියන්නේ ඉතින්? එහෙමනේ කියන්නේ දැන්. කට උතරයක් ගන්න බැරි වුණා කියලා කියන්නේ. පරීක්ෂණේ බලපෑමක් තිබුණ බව ඔබ හිතන්නේ. තොරතුරු මත තොරතුරු කියේදී විපක්ෂය කතා කරනවද කොහේ? සිද්ධියේ දිනේ පිළිබඳ සැකයක් තියනවද? මුදලට රුපියලට වෙන්න පුළුවන්. තමුගේ පක්ෂ රැක ගන්න වෙන්න පුළුවන්. තමුගේ දේශපාලනික අරමුණු නිසා වෙන්න පුළුවන්. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා එහෙම නැත්නම් පාර්ලිමේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ ඇතිවෙච්ච සිද්ධිය මේ මේ බාල වයස්කාර තරුණියක් තමගේ සිරුරට ගිනි තබාගෙන මිය ගියාය කියන සිද්ධිය අද රටේ ආන්දෝලනාත්මක සිද්ධියක්. මේ සිද්ධිය ගැන සියලු තොරතුරු අධ්‍යයනය කොට සොයාබලා තිබෙන කාන්තාවක් ළඟ අපි ඉන්නේ. ඇය ඒ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරાવી. එක්සත් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂවරිය ප්‍රණීතා වර්ණකුලසූරියත් සමඟ අපි කතා කරමු. දැන් මම විශ්වාස කරනවා ඔබ මේ සිද්ධිය දැනගත්තේ කවද්ද? මේක වෙන්නේ 3 වෙනිදා උදෑසනනේ. ඔව් 3 වෙනිදා උදෑසන. හරි. දැන් මේ රිෂාඩ් බදුරුදීන්ගේ මාමා තමන්ගේ කට උත්තරේ කියලා තියෙන හයා මාරට වගේ පාන්දර මම මේ මේක දැක්කා කියන කතාව මේ ඇය ගිනි තබාගෙන සිටියා ඊට පස්සේ කාපට් එකකින් ඔතලා මේ වතුරට බස්සවලා මේ වන් මේ මේ පොලිස් වන් වන් වලට කතා කළා කියලා. හරි. ඔබ මේ සිද්ධියට ප්‍රවේශය ලබා ගන්නේ කවද්ද? දැනගන්නේ? ඔව් මාධ්‍ය මේ දේ අපි දැනගන්නේ ජූලි මාසේ 6 වෙනිදා. 6 වෙනිදා තමයි අපිට ආරංචි වෙන්නේ මෙම සිද්ධියක් වෙලා තියෙනවා. ඔව් ඒතර සිද්ධිය වෙන්නේ 3 වෙනිදා. 3 වෙනිදා. හරි. ඒතර ඔබ දැනගන්නේ 6 වෙනිදා. 6 වෙනිදා. හරි. ඊට පස්සේ ඔබ ඉන්වෙස්ටිගේෂන් එක ඔබ පටන් ගන්නවා. ඔව්. අපේ සංවිධානයේ අපේ අදාළ නිලධාරීන් ඉන්නවා. අපි ඒ ගැන සොයලා බලනවා. හරි. මොකද්ද කොතෙන්ද පටන් ගන්නෙ? කවද්ද පටන් 6 වෙනිදා පටන් ගන්නවා. 6 වෙනිදා. හරි. දැන් මොකද්ද මෙතන ආරම්භ වෙලා තියෙන්නේ? 6 වෙනිදා අපි පටන් අරගෙන අපි තොරතුරු හොයනවා. මෙහෙම දෙයක් වෙලා තියෙනවද? මේක ඇත්තද? 7 වෙනිදා හවස 5 මාරට විතර අපි කතා කරනවා මේ දිලාශිනී කියන දැරිවියගේ ගමේ පදිංචි වෙලා හිටපු ගමේ ඩායගම පොලිසියට. හරි. මොකද පොලිසිය තමයි ඉස්සලම දැනගන්න ඕනේ පොලිසියෙන් තමයි අපි තොරතුරු ලබා ගන්න ඕනේ. නමුත් අවසනාවකට චමුදිත ඩායගම පොලිසිය 3 වෙනිදා වෙච්ච සිද්ධිය 6 වෙනි 7 වෙනිදා හවස 5:30 වෙනකොට දැනගෙන හිටියේ නැහැ. රාජකාරී මට්ටමින් වාර්තා වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් රිෂාඩ් බදුරුදීන් සිද්ධිය වෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ බෞද්ධාලෝක මාවතේ ඌ ඉන්නේ. සිද්ධිය අදාළ වෙන්නේ බොරැල්ල පොලිසියට හැබැයි. ඒතර ඔබ ඩායගමත් සමග සම්බන්ධ වෙන්නේ ඇයි? බොරැල්ල පොලිසියට අදාළ වෙන්නේ සිද්ධිය එහෙ වුණ නිසා සම්මුදිත. නමුත් මේ දැරිවියගේ ගම අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ මේ නැත්තම් මේ දැරිය ජීවත් උනේත් ඒ පවුලේ අය ජීවත් වෙන්නේ ඩායගම. හරි දැන් ඩායගම පොලිසිය දැනන් සිටියේ නැහැ. ඩායගම පොලිසිය දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මොකද ඔබ කළේ? ඊට පස්සේ අපි අපේ සංවිධානයේ අපි පොලිස්පති සහන මැදිරියට මේ බව පැමිණිලි කරනවා. මෙව සිද්ධියක් වෙලා තියලා කියනවා. නමුත් මේක ඩායගම පොලිසියෙන් දන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා අපිට හරි තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් හෝ හරි රාජකාරිය කෙරෙන විදිහට මේ දැරිවිය ගැන සොයලා බලන්න කියලා අපි ඉල්ලීමක් කරලා පැමිණිල්ලක් දානවා. ඊට පස්සේ අපි ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධව බලයක් තියෙන දරුවන් සම්බන්ධව සේවයක් කළ යුතු ආයතනයක් තියෙනවා. ඒ තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය. ඊට පස්සේ අපි 1929 අමතලා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් යොමු කරනවා.
හරි දැන් මොනවද ඔබ සතුව තියෙන තොරතුරු දැන් ඇත්තටම මේ මරණය වෙලා තියෙන කොයි විදියටද කියන කාරණාව අපලද ඒ කියන්නේ පැහැදිලිව සියදිවි නසා ගැනීමක්ද එහෙම නැත්නම් මේ ඝාතනයක්ද මොකද්ද තියෙන තොරතුරු තියෙන තොරතුරු වලට අනුව අපිට කතා කර මොකද අපි හැමෝත් එක්කම සම්බන්ධ වෙනවා පවුලේ අයත් එක්ක ගම්වාසීත් එක්ක එහෙම කතා කරනකොට පවුලේ අයට පවුලේ අය හිතනවා මේක ඝාතනයක් කියලා එයාගේ අයියා එයාගේ අම්මා පවුලේ අය කියන්නේ මේ දරුවාව මොන හරි අනතුරකට පත් කරා කියලා. ඒ කියන්නේ රිෂාඩ් බදුද්දින්ගේ නිවසේදීම. නිවසේදී කියලා තමයි. කවුද කාටද ඔබ කතා කළේ පවුලේ? අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා පොලිසියට අමතරව අපි කතා කරලා තියෙනවා මේ දැරිවියගේ අම්මට රංජිනීට. අපි කතා කරලා තියෙනවා පොන් අයියාට. පොන් අයියා කියන්නේ මේ දැරිවියව මෙහෙකාර සේවයට මේව ස්ථානයට ගෙන එන තැනත්තා. ඒ කියන්නේ ඔහු තියෙන ඩයග්‍රමද? ඔහු ඉන්නේ ඩයග්‍රම. ඒ කියන්නේ ඔය බ්‍රෝකර් ඒජන්ට් නේ? හරි. ඒ වගේම අපි කතා කරලා තියෙනවා මේ පොන් අයියා කියන මේ පුද්ගලයාගේ දුවට. පොන් අයියාගේ දුවට. ඒ දුවට කතා කළේ. දුවට කතා කරේ මේ දුව පద్මා. පద్මා මීට කලින් මීට වසර කීපයකට කලින් මේ දිලාෂිනේ හිටපු නිවසේම මෙහෙකාර සේවයට ඉඳලා තියෙන නිසා. ඒ කියන්නේ රිෂාඩ්ගේ ගෙදර? ඔව්. ආ ඒ කියන්නේ මේ දිලාෂිනේට පෙර ඉඳලා තියෙන පොන් අයියාගේ දුව. නෑ. දිරාෂින්ට පෙරම නෙවෙයි නමුත් මීට වසර කීපයකට පෙර ඒකෙන්ද රිෂාඩ් බදුර්දීන් සහ පොන් අයියා අතර සම්බන්ධය ඇති වෙන්නේ ඒක තමයි ඒගොල්ලෝ හඳුනගන්නේ හරි දැන් පොන් අයියා මොකද කියන්නේ ඔන්න ඕක වැදගත් කතාවක් අපිට ඔහු මේ බ්‍රෝකර් මේ දිලාෂිනී රිෂාඩ්ගේ ගෙදරට ගෙන ආපු පුද්ගලයා ඔහු මොකද කියන්නේ ඔහු කියන්නේ මගේ දුව මෙහි හිටපු නිසා මට සැකයක් ඇති උනේ නැති නිසා මම මේ දරුවව මෙහි කාර සේවයට ගෙනිච්චා ඔහුට කීයක් ගෙවලා තියෙනවද ඔහු කියනවා අපිට කියලා තියෙන විදිහට අපිත් එක්ක සම්බන්ධතාවයේදී ඔහුට රුපියල් 5000ක් සහ ඔහු ගෙනිච්ච ත්‍රිවිලරේට මේ දැරිවි එක්කගෙන යන්නේ ත්‍රිවිලරේක එම තැනත්තාට රුපියල් 5000ක් දීලා තියෙනවා කියලා ගෙනාවට ඔබ ළඟ තිබෙනවද යම්කිසි දත්ත සාක්ෂි ඔහුගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු වගේ යම්කිසි දේවල් ඔහු මට කියලා තිනවා ඔහුත් කියලා තිනවා ඒ ඔහු කියලා තිනවා ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා දීලා තිනවා මේ වෙනකොට කියලා. ඒ කියන්නේ දැන් 5000ක් දීලා තිනවා දරුව අරගෙන ආපු දවසේ. සහ ත්‍රිවිල් ගාස්තුව. ඒ රිෂාඩ් බදුරුදින් විසින්. ඒ පවුලේ අය විසින්. හරි. පවුලේ රිෂාඩ්ගේ පවුලනේ. ඊට පස්සේ මේ දක්වා ලක්ෂ දෙකක් විටින් විට සල්ලි දීලා තිනවා. ඒක පොන් අයියා කියනවා ඒ පොන් අයියා කියනවා 40000 60000 20000 වගේ යම් යම් අවස්ථාවල ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දීලා තිනවා මේ වෙනකොට. ඒ පොන් අයියටද බ්‍රෝකර්ටද මේ සල්ලි දීලා තියෙන්නේ දරුවගේ සල්ලිද? දරුවගේ සල්ලි ඒකත් දැම්ම කියනවාද බ්‍රෝකර්ට? අන්න ඒක මම අහන්නේ. ඔව් දරුවගේ සල්ලි බ්‍රෝකර්ගේ ගිණුමට දා මගේ පොන් අයියා කියන්නේ මගේ මට සල්ලි දැම්ම මගේ ගිණුමට මම ඒවා අම්මට අරගෙන දුන්නා. දැන් ලක්ෂ දෙකම ඔව් ලක්ෂ දෙකම ලක්ෂ දෙකට ආසන්න මුදලක් කියලා තමයි කියන්නේ ලක්ෂ දෙකක්ම කිව්වේ නෑ නෑ ලක්ෂ දෙකක් කියන්නේ දැන් ප්‍රණිත කීයේද මේ දරුවගේ මාසික ගාස්තුව පොන් අයියා කියන විදිහට රුපියල් 20000ක් මාසෙට 20000ක් මාසෙකට ඒතකොට ඒ මුදලද පොන් අයියාගේ ගිණුමට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් විදිහට මේ දාන්නේ එහෙම තමයි පොන් අයියා කියන්නේ හරි ඒ කියන්නේ පොන් අයියට හම්බෙලා තියෙන එහෙම ගත්තොත් 5000යි පොන් අයියා කියන විදිහට පොන් අයියට හම්බෙලා තියෙන 5000 ඔබට විශ්වාසද මේක ඇත්ත කියලා එහෙමම 5000කට අද සාමාන්‍යයෙන් අපි දන්නවා වගේ බ්‍රෝකර්ලා ඉන්නවා මේ ඒජන්ට්ස්ලා ඉන්නවා ඔය තලව ගැලේ ඔය පැත්තට කතා කරනවා අඩුම ගානේ ළමයාගේ මාසික ගාස්තු ඉල්ලනවා බ්‍රෝකර් ෆී එකක් විදියට එහෙම වෙන්න පුළුවා මොකද පොන් අයියා ඇත්ත කියලා අපි ෂුවර් කරන්නේ කොහමද පොන් අයියා එහෙම තමයි කියන්නේ ඔයාලගේ රෙකෝඩින්ග්ස් තියනවද පොන් අයියා එකමම කතා කරලා තියෙනවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් ඔගේ බෑන්ඩ් ඩීටේල්ස් මොන හරි සොයා ගන්න පුළුවන් වුණාද ඔහු කියනවා අපිට දැනට තියෙන චමුදිත ඔහු කියන ෆිගර්ස් සහ ඒක අපි දන්නවා හරියටම හරි කියලා. මොකද හේතුව එයාගේ අම්මා දිලාෂිනිගේ අම්මත් කියනවා ඔව් මට එමියම් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා දුන්නා කියලා. හරි. ඇත්තටම මේ ළමයා රිෂාඩ්ගේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ කවද වගේ? ඔන්න ඔතන ලොකු ගැටුමක් තියෙනවා. එක එක අය එක එක කතා කියනවා. කොටින්ම අම්මා කියන්නේත් නෑ හරි දිනේ. අම්මා කියන්නේ දැනට මාස 8කට පෙර 9කට පෙර. අරංගියා කියලා. එතකොට පොන් අයියා කියන්නේ පොන් අයියා හරි දිනයක් කියනවා. අන්න එතන තමයි අපිට පොඩ්ඩක් සැක. කවද කියන්නේ? පොන් අයියා කියනවා මම ගෙනිච්චේ නොවැම්බර් මාසේ 17 කියලා එක වෙලාවක. 2020. 2020. කොහොමද ඔය ඩේට් එක මතක තියෙන්නේ? ඒක තමයි ඒක එතන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නමුත් ගොඩක් මෙච්චර දවස් අපි ඒක කතා කරනකොට හැමෝම කෙලින්ම දවසක් කිව්වේ නැහැ. හරියටම අවුරුදු 16කට අඩු ළමෙක් කියන එක හංගන්න තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ. දැන් අත්‍තර වයස කීයද මේ සිද්ධිය වෙනකොට ඇගේ?
ඔබලාගේ අයගේ උපැන්නේ මා තියනවාද උපැන්න සහතිකේ කීයද බයස පතක් තියනවා ඒ සිද්ධිය දැනට ඒ ළමයාට මාස අවුරුදු 16 මාස 8ක් පමණ අවුරුදු 16 මාස 8යි ඒ කියන්නේ අවුරුද්දක් 7ක් 8ක් මෙයා නොවැම්බර් මාසෙ නිපදෙන්නේ හරි එතකොට ඒ කියන්නේ අවුරුදු 15 න් තමයි අවිලා තියෙන්නේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අවුරුදු 16කට කලින් තමයි මේ ළමයා ඒ කියන්නේ මේගොල්ලන්ට උමනාව තියෙනවා බාල වයස්කාරය දැරියක් කියන එක හංගන්න හංගන්න ගොඩක් දෙනකොට උමනාව දැන් මේ ආවට පස්සේ දල වශයෙන් අවුරුද්දක් විතර රිෂාඩ්ගේ ගෙදර මේ දරුවා ඉඳලා තියෙනවනේ අවුරුද්දක් විතර වෙන පුළුවන් මාස 10ක් दिलाशिनी अम्मा विलाप देने इन काले तूल किसी दवस दर्व बला दुंडे दिलाशिनी अम्मा किया दवा हतरा अभी मे गेदरट गिया दवा हतरा अभी डायगामी कोलबट आवा දවස් දෙකක් අපි ගේ දොරකඩ ළඟට ගියා. නමුත් ඒ හැම වෙලාවකම පණිවිඩයක් එන්නේ මේ ළමයා මෙහි නෑ පුත්තලෙ ඉන්නවා කියලා. හරි. එතන මේ ළමයා මෙහි නෑ පුත්තලෙ. මේ ළමයා මෙහි නෑ පුත්තලෙ. ඉතින් අම්මට කවදාවත් ඒ අම්මා තමුන්ගේ දරුවා පිච්චිලා ඉස්පිරිතාලේ ඉන්න දවස වෙනකල්. ඒ කියන්නේ මා ජූලි මාසේ 3 පිච්චිලා මේ ළමයා. 4 හෝ 5 තමයි මේ අම්මා මේ තමුන්ගේ දරුවා හිටපු ගෙදරට අඩිය තියලා තියෙන්නේ. ගේ ඇතුළට අරගෙන තියෙන්නේ ගේට්ටුවෙන් ඇතුළට එදා තමයි. ඒ කියන්නේ දැන් අම්මා මේ දැරියගේ පිච්චීම දැනගන්නේ කොහොමද? කවුද ඇව දැනුවත් කරලා තියෙන්නේ? තොරතුරු අත්දැකලා. ඇව දැනුවත් කරන්නේ පොණ අයියා. පොණ අයියා නිවසේ දැනුවත් කරන්නේ නිවසින්. පොණ අයියා තමයි කියන්නේ. ඊට පස්සේ අම්මා යනවා. යන්නේ විශාන්ගේ ගෙදරටද නැත්නම් හොස්පිටල් එකට? ගෙදරට. ගෙදරට ගිහාම එයා කියනවා එයාට ඒ වෙලේ හොඳට කන්න බොන්න දීලා සලකලා ළමයට අනතුරක් වුණා කියලා. කවුද කියලා තින්? ඒ ගෙදර උදවිය බොහොම හොඳට සලකලා කරලා මේ දරුවා මෙම කලබලයක් කරගත්තා. මේ රෝහලේ ඉන්නවා කියලා එතනින් පස්සේ තමයි ළමයා අම්මා යන්නේ. ඒ කියලා තියෙන්නේ දරුවා මේ භූමිතෙල් වලින් කරගෙන තියෙන්නේ. ඔව් දරුවා භූමිතෙල් වලින් පුළුස්සා ගත්තා කියලා තමයි කියන්නේ. අම්මා තව කියනවා මේ මාළු ටැංකියක් තිබ්බලු ගෙදර. මාළු ටැංකියට ළමයා පැන්නලු. ඉතින් දුවගෙන ඇවිල්ලා පිච්චුණාට පස්සේ ළමයා ඇවිල්ලා ඉඳගත්තලු වතුර ටිකක් ඉල්ලුවලු ඊට පස්සේ මාළු ටැංකියකට පැන්නලු. ඉතින් හරිම ප්‍රහේලිකාවක්. ඒකේ ඒ මාළු ටැංකියේ භූමිතෙල් තිබුණාද මේ 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 මහ මේ ඒක ගින්නෙන් පස්සේද පැනලා තියෙන්නේ? ඔව් ගින්නෙන් පස්සේ නිවා ගන්න. ඔව් එයා එහෙමත් කියනවා. ඒ කියන්නේ මාළු ටැංකියක් තිබුණාලු ඒ ගෙදර අය කියනවලු මාළු ටැංකියට පැන්නයි කියලා. ඉතින් තව වෙලාවකට කියනවා ලාම්පුතෙල් බෝතලයක් දෙද මාධ්‍යත් හැමතැනම තියෙනවා ලාම්පුතෙල් බෝතලයක් තිබුණා මූඩිය තද කරලා තිබුණා ලාම්පුතෙල් බෝතලේ භාගයක් ඉතුරු වෙලා තිබුණා. එතකොට ගෙදර අය මොකද මොනවද කියලා තියෙන්නේ? ඇය සීදි විනාසා ගත්තේ මෙන්න මේකයි හේතුව මේ වගේ ප්‍රශ්නයක ඇයි හිටියා කියලා මොනවාර කියලා තියෙනවා. එහෙම හේතුවක් කියලා නැහැ. නමුත් ඒ අම්මා අපිට අපි කතා කරන අවස්ථාවල කියලා තියෙනවා මේ දරුවා දැනට මාසකට විතර කලින් ඉඳලා මේ ළමයා ගෙදර එන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඒ අම්මා ඒ කියන්නේ අම්මා අම්මා දුරකතරෙන් කතා කරනවද ඇයිට? නෑ. ඔව්. අම්මා කතා කරනවා. ඒ කියන්නේ ගෙදර ටෙලිෆෝනෙටද කතා කරන්නේ දරුවාගේ ෆෝන් එකේ? තවත් ප්‍රශ්නයක් තියෙනවා චමුදිත. මේ ළමයාව සම්බන්ධ කරවන්නේ මේ ගෙදර ඉන්නවලු මෙහෙකර මේ පිරිමි ළමෙක් කියනවා. හරි. එතකොට ඒ අම්මා කියනවා ඒ මල්ලි කියලා තමයි අම්මා කතා කරන්නේ. මම දන්නේ නැහැ. ඒ මල්ලිට තමයිලු කතා කරපුවාම එයා තමයිලු මේ ගෑණු ළමයට දෙන්නේ. කවුද මේ පිරිමි ළමයා? ඒ ගෙදර ඉන්නවලු පිරිමි ළමෙක් වැඩට. ඉතින් මේ එක දවසක් මේ මේ පොන්න අයියා කියන තැනත්තා කෝල් එකක් ඇවිල්ලා තියෙනවා කියනවා මේ ගෙදරින්. ගෙදර නෝනා කියලා තියෙනවා දරුවට කතා කරන්න ඕනේ කියලා අම්මට. ඒතර පොන්න අයියාගේ ෆෝන් එකෙන් තමයි අම්මා කතා කරන්නේ දරුවට. ඉතින් අම්මා කියනවා ස්පීකර් ෆෝන් දාලා හැමෝම එතන ඉද්දී ළමයට කතා කරන්න දුන්නලු. ඒතර අම්මට ළමයා කිව්වලු මට මෙහෙ ඉන්න බෑ. මට මේ කොස්ෙන් ගහනවා කියලාත් කියලා තියෙනවලු අර මේ මේ අර වැඩ තියෙන පිරිවි ළමයා ගැහුවා කියලා තමයි ඒ වෙලේ කියලා තියෙන්නේ. එතකොට මේ ගෙදර නෝනා ඒ ළමයාට බැන්නා කියලා කියනවා. ඒව නෙමෙයිනේ කියන්න කියලා තියෙන්නේ. උඹට ගහන්නේ බෝ බනින්නේ උඹ මේ හිමීට වැඩ කරන නිසා. එම් නෝනා කියන්නේ රිෂාඩ්ගේ බිරිඳ. ඔව්. දැන් අම්මා කියනවා එහෙම යා ළමයාට බැනලා කියලා. ඊට පස්සේ අම්මා කිව්වලු මගේ දරුවට ගහන්න බනින්න එපා. ඒ දරුවා පොඩි ළමෙක්. දැන් දීර්ඝ කාලයක ඉඳලා මේ ඇය යම් කිසි කාලයක ඉඳලා ඇය අතවරයට ලක් වූ බව දූෂණ ලක් වූ බව සඳහන්ලා දැන් මේ වර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඇය සිරුරට ගිනි තබාගෙන සිදු වූ මරණයක් හා ඇගේ යෝනි ද්‍රෝණියට බොහෝ ප්‍රවේශයන් දීර්ඝ කාලයක සිට විශාල ලෙස සිදු වෙලා තිබෙනවායි කියලා අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවායි කියලා. මේ දූෂණ ලක්වීම කියන කාරණාව ගැන අම්මා මොකද කියන්නේ? අම්මා කියනවා මගේ දරුවා මං හැදුවේ ළමේ මලක් වගේ. එහෙම නැති. මම කියන්නේ. මම මලක් වගේ තමයි දරුවා හදන්නේ. ඉතින්
ඉතින් මේ දරුවා මීට කලින් පදිංචිලා ඉඳලා තියෙන පුවක් පිටියේනේ. මේ ගමට එන්නේ දැනට අවුරුදු 4කට පමණ. ඩය ගමට එන්නේ. හරි. මීට කලින් ඉන්නේ පුවක් පිටියේ. ඒතර පුවක් පිටියේ ඉන්නකොටත් මෙහෙ ඉන්නකොටත් අම්මා කියනවා කිසිම පිරිමේක් නම් සම්බන්ධ වුණේ නැහැ. ගෙදර ආසේ හිටපු දරුවෙක්. අම්මා කියන එක ඇත්ත කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? අම්මා එහෙම කියනවා. අම්මා තමයි හරියටම හරි. بس මේගොල්ල සම්පූර්ණේ වැරදි මේ කියන්නේ අපි එකපාරක් විශ්වාස කරන්නේ කොහොමද ඒ අපි විශ්වාසය තියන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි ඒගොල්ලන්ගේ රාජකාරිය ඒගොල්ල හරියට කරා නම් ඒගොල්ලන්ට මේක සම්පූර්ණ ඇත්ත විශ්වාසය මොනවාද ඔබට තියෙන තොරතුරු දැන් රිෂාඩ්ගේ ගෙදරදී මේ දැරිය දෝෂයෙන් ලක් වූ බවට තොරතුරු ලැබිලා තිබෙනවද ඔබ පොලිසියත් එක්ක සාකච්ඡා කරනවා මම දන්නවා සහ විවිධ පාර්ශ්වවලට තොරතුරු ලබා දෙනවා මොකද ඔබ කියන්නේ පොලිසියෙන් තොරතුරු දෙන්නේ නැහැ හරි එතකොට අපි සීමාවල් තියෙනවා විස්තරයක් අහන නමුත් අපි කතා කරනකොට අම්මා සහ පොණ්ණయ్యා සහ මේ හැමෝත් එක්කම කතා කරනකොට ඉතින් අම්මා කියනවා නම් එහෙම දෙයක් වෙලා නැහැ කියලා. මගේ දරුවා අවුරුදු 15න් මේ ගෙදරට ගියේ කියලා. ඒතර එහෙමනම් මේක වෙන්න පුළුවන් රිෂාඩ්ගේ ගෙදරදී. අම්මා කියන්නේ එහෙමයි. අම්මා කියන්නේ අනේ අම්මට යම් කෙසේ සැකයක් තියෙනවා දර පිරිමි පුද්ගලයා පිළිබඳව. සමහර ඔව් අම්මා ගොඩක් වෙලාවට කියනවා එහෙමත් කියනවා. අම්මා එක්කෙනෙක් ගැන කියන්නේ නැහැ. අම්මා කියනවා මේ කොල්ලා මගේ පුතාට දුවට කොස්සෙන් ගහනවා කියලා තමයි දුව ඇඬු එන්න බැකලේ. ඒ වගේම ඒක විතරක් නෙවෙයි. ඒ අම්මා කියනවා දුවට කිව්වලු ඔයා ඉන්න මම එනවා අම්මා එන්න එන්න ඉඳලා තියෙන්නේ 6 හෝ 7 ඉතින් එතනයි අපි පොඩ්ඩක් හිතන්න ඕනේ අම්මා 6 හෝ 7 එන්න ඔන්න මෙන්න කියලායි මේ දරුවා මේක කරගන්නේ අම්මා එන එක බලක්වන්න මොකද අම්මා කියලා තේනවා ඔයාට ඉන්න බැරි නම් මම ඔතන ඉන්නම් ඔයා ගෙදර එන්න කියලා මම ඔතනට එන්න දුව එක හෙලා කියලා තේනවා එපා මෙහෙට එන්න දුව කිසිම දවසක් කියලා නැද්ද තමන්ව දූෂණ ලක් වෙලා තිබෙනවයි කියලා ඉතින් රිදාසේ කතා කරන්න අවස්ථාවක් දීලා නැහැ නේද අර ස්පීකර් ෆෝන් දාන ප්‍රශ්නේ නිසා ස්පීකර් ෆෝන් දාලා තමයි එදත් දීලා තියෙන්නේ ඒ වගේම ඒ කියන්නේ ඔබට තියෙන තොරතුරු වලට අනුව ඇය බලහත්කාර අඳවා තබා ගැනීම සුදු කලාව වගේ දෙයක්ද දැනෙන්නේ අම්මා කියන විදිහට එහෙම මොකද දැන් දරුවා එන්න ඕනේ කියලා කිව්වට ගේන්න යන විදිහක් තිබුණේ නැහැ නේ රටේ ප්‍රශ්න තිබුණා සෞඛ්‍ය තත්ත්ව තිබුණා මේ ආරක්ෂක තත්ත්ව තිබුණ නිසා ගෙන යන්න උනේ නැහැ නමුත් අම්මා අහන්නේ ඇයි මගේ දුව මම එනවා කියද්දි මං එන්න කලින් ඒ කියන්නේ දුව කැමතුනේ නැහැ මම මෙතනට එනවට පොන්නය දන්නේ නැද්ද මේ දැරිය දූෂණ ලක්වීම පිළිබඳ කාරණාවත් රිෂාල්ගේ නිවසේදී පොන්නය මේ සිද්ධිය ගැන දන්න උනාට පොන්නය වැඩිපුර ගැන කියන්න කැමති නැහැ. ඔව් කපටියද සාමාන්‍යයෙන් කතා කරනොත් දැනෙන්නේ කොහමද? ඔබට තේරුණු විදිහට මොකද වේදායත් එක්ක කතා කරනෝනේ? පොන්නය සමහර අවස්ථාවල සමහර දේවල් හංගනවා. ඒ අහිංසක කමටද බයටද කියන්න දන්නේ නැහැ. තුන් පාරක් කතා කරොත් පොන්නයලා තුනක් කියයි. නමුත් එයා දුක් වෙනවා. එයා කියනවා මට කැම කන්න බෑ මේ වෙච්ච අපරාධේ මම විශ්වාස කරා මේ මිනිසුන්ව. ඒකම පොන්නයියත් කියනවා චමුදිත. ඒක මේ අම්මත් කියනවා මගේ දරුවා ගෑනු දරුවෙක්. නමුත් දීලා තිබ්බේ කාමරේ ගේ ඇතුලේ කාමරයක් නෙවෙයි ගේන් එළියෙන් ඇතුල් වෙන කාමරයක්. කුස්සියෙන් එළියේ තියෙන කාමරයක්. එතකොට අපිට හිතෙනවා දැන් මේ ළමයා ගේන් එළියේ ගේම බිල්ඩිමේ දොර එළියේ ගේ ඇතුලේ නෙවෙයි. මේ ගෑනු ළමෙක් නේ. එතකොට පුංචි ගෑනු ළමයෙක් කොහොමද ඇයි මේ ගේ ඇතුලේ නැතුව එළියේ තිබ්බා කියලා කියන්නේ කියලා කියන විදිහට. අපි ගියලා නේ ගෙදරට. එතකොට පිරිමි ළමයා කොහෙද ඉන්නේ නැත්තේ? එතකොට අම්මා කියනවා ඕනෙම ගෙදරක මිනිස්සෙක්ට ඉඩ දෙනකොට යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ අම්මා කියන බොම් පුංචි කාමරයක යකඩ ඇඳක් තිබ්බා කියනවා තට්ටු දෙකේ. ඒකේ වෙන කිසිවක් තිබුණේ නැහැ. එයාගේ ඇඳුම් පෙට්ටියයි ළමයා විතර හිටියේ. ඒතකොට දැන් බාලවයස්කාර දරියක් ලබා ගැනීම වගේම යව්වේ අම්මයි තාත්තයි. ඒතකොට අම්මා මොකද කියන්නේ මේ දරිය ලබා දීම පිළිබඳව? එතකොට අම්මා කියනවා අපිට සමහර අවස්ථාවල කණ්ඩ නැති තරම් කණ්ඩ නැති තරම් දුප්පත්කමක් අපිට තිබුණ නිසා අපි ඉල්ලුව උදව්වක් අපේ ළමයට මොකද ළමයා කැමැත්තෙන්. ඔබට මෙහි සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බව පේනවද? මට පේන්නේ නැහැ. ඇයි? පේන්නේ නැත්තේ චමුදිත අපි හරිය දක්ෂයි අපි අනතුරක් ගැන එන ඉඟියක් බාරගන්නේ නැහැ. අපි අනතුරක් උනාට පස්සේ බාරගන්නෙත් නැහැ. අපි ඒ අනතුරේ මිනිස්සේ ජීවිතෙම්ම ගියාට පස්සේ තමයි අපි කලෝ කහ පටි දාලා අනතුරක් සිදු ස්ථානයක් කියන්නේ අපි හරිය. සාධාරණ පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ කියලා ඔබට මේ පරීක්ෂණ යට ගන්න බව පේනවද? අනිවාර්යෙන්ම. යට ගහන්න නැත්තම් තුන්වෙනිද පිච්චෙන දරුවා. ඇයි අමු දවස් 12 ඉස්පිරිතාලේ හිටියානේ. එතකොට කොහොමද කියන්නේ දැන් සමහර මාධ්‍යවල සමහර තැන්වල මාධ්‍යවල කියනවා පුණා කියනවා මේ ළමයා කට උත්තරයක් දුන්නායි කියලා මම පුච්ච ගත්තායි කියලා කියනවා. ඒක ඇත්තද? ඉතින් එහෙම වෙන්නේ කොහොමද? එතකොට ඒක විතර මම පුච්ච ගත්තා කියලා ඇස් දෙක වහගන්න ගත්ත වෙන්නේ. ඒ හැරෙන්න මොකක්ද දවස් 12ක් කියන්නේ මියගිය දවස් දක්වාද ඔය කියන්නේ? ඔව් ඉතින් දවස් ඒ කියන්නේ එතෙක් කිසිම කට උත්තර කරන්නේ නැහැ පොලිසිය. එහෙමනේ කියන්නේ ඉතින්. එහෙමනේ කියන්නේ දැන් කට උත්තරයක් ගන්න බැරි වුණා කියලා නේ කියන්නේ. කට උත්තරයක් ගන්න බැරි වුණා කියලා තමයි හැමතැන මාධ්‍යවල කියන්නේ. ඒ ළමයා එච්චරම අසාධි තත්ත්වෙ හිටියා. එහෙනම් චමුදිත කෙනෙක්ව ගොඩාක් මරණාසන්න තත්ත්වෙ ඉන්නවා. අපි 70ක් පිච්චිලා තියෙනවා කියලා කියන්නේ. 72ක් පිච්චිලා තියෙනවා. හරි ඇත්තටම අසත් තත්ත්වෙ ඉන්නවා වෙන්න පුළුවන් ඇත්තටම මේ නෝඩනේ 72ක් කියන්නේ හරි එහෙමනම් එක කෑල්ලක් විතරක් ගණන් කරයි කවුද මේ කියන්නේ කොහෙන්ද මේ මාධ්‍යයට එන්නේ මම පුච්ච ගත්ත කියලා දොස්තර මහත්තයා ඒ කියන්නේ මේ පරීක්ෂණ බලපෑමක් තිබුණු බව ඔබ හිතන්නේ නැත්තම් කෝ
विपक्ष විපක්ෂය කතා කරනවාද තමුන්ගේ මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර මන්ත්‍රීවරයෙක්ගේ ගෙදර මෙච්චර දෙයක් වුණා කවුද කතා කරේ එක්කෙනෙක් මේ කෑ ගහන ඒ විපක්ෂය ගැන කතා නෑ අනුපක්ෂයත් කතා කරන්නේ නැහැ එහෙම නේද ඔය කියන්නේ ඕවා අයිති වෙන්නේ රිෂාන් රිෂාඩ් අයිති වෙන පැත්ත විපක්ෂිනේ සමට වාදිනවද අනුපක්ෂය කතා කරන්නේ නැහැ අඩු ගානේ තමුන්ගේ පක්ෂය කතා අඩුම ගානේ මේ පහුගේ අවුරු මේ පහුගේ ටිකේ හරි මහින්දනාදල උද්ගම මේ කතා කළා පාර්ලිමේන්තුවේදී ඔව් ඒ කතා කරේ ඒ වගේම අඩුම ගානේ දැන් පහුගේ කාලේ තවත් ගෑන ළමගේ ප්‍රශ්නේදී අඩුම ගානේ අනුපක්ෂයේ උපසභාපතිවරයෙක් වැරද්ද කරා කියලා නම කියන්න තරම් ඒගොල්ලෝ කතා කරා. එමණ අනිත් හැමෝටම වගකීමක් තියෙනවා. පාක්ෂ විපාක්ෂ මොන පාට හරි මොන જાති හරි හැම මිනිහෙටම මිනිහෙක් විදියට වගකීමක් තියෙනවා මේ ගැන කතා. මේ මරණය වෙච්ච සිද්ධියේ දිනේ පිළිබඳ සැකයක් තියෙනවද? සමහර විට වෙන්න පුළුවන්. අපි බලමු. මොකද ගොඩක් දේවල් පොලිසිය පරීක්ෂණ පවත්වන්න ඕනේ. මොකක් සමහර විට කියන්නේ? සමහර වෙලාවට වෙන්න පුළුවන් මේ විදියට මේගොල්ලෝ හැංගුවා නම් සමහරවිට මීට කලින් මැරුණාද කවුද දන්නේ? දවසකට කලින් මැරුණාද කවුද දන්නේ? ඒ කියන්නේ මරණය පිළිබඳ අපිට දුන්න දිනේට වඩා පෙර දිනයක මේක සිද්ධ වුණා බවත් ඒ හැංගු බවත් ඔබ හිතන්නේ? සමහර විට වෙන්න පුළුවන් හේතුව අපි සමහර මොකද අවශ්‍යතාවයත් එක්ක අවශ්‍යතාවය කියන්න බෑ අපි දන්නේ නැහැ මොකද දැන් මේ හැමදේම කරන්න මොකක්ද අවශ්‍යතාවය මුදලට රුපියලට වෙන්න පුළුවන් තමුගේ පක්ෂ රැක ගන්න වෙන්න පුළුවන් තමුගේ දේශපාලනික අරමුණු නිසා වෙන්න පුළුවන් කොහොම ශ්‍රී ලංකාව කොහොම මේ දරුවගේ නැයි මැරෙනකන් ඉඳන් මිනිස්සු දන්නේ නැහැ ජනතාව දන්නේ නැහැ කියමුකෝ නමුත් පොලිසිය දැනගෙන හිටියන්නේ මේ ගැන දවස් 12ක් හිටපු ඉස්පිතා හිටපු ළමයා ගැන කතා කරේ නැහැ නේ කොහෙද කතා කරේ ළමයාගේ හිතා ගන්න බෑ නේ ළමයාගේ විදිහ ඔබ බොරැල්ල පොලිසිය වයිස්ට කතා කරාද බොරැල්ල පොලිසිය වයිස් මහත්තයා ඒ දවසේ නිවාඩු ගිහලා හිටියේ අපි කතා කරන දවසේ අපි බොරැල්ල පොලිසියට කතා කරනකොට බොරැල්ල පොලිසියේ වැඩ බාරව හිටියේ කුරුඳුවත්ත පොලිසියේ හිටපු වයිස් මහත්තයා කෙසේ වෙතත් සාධාරණ පරීක්ෂණයක් පිළිබඳව එක්සත් මානවිකම් සංවිධාන විශ්වාසයක් තිබෙනවා අපි අපි කැමති විශ්වාස කරන්න සාධාරණ පරීක්ෂණයක් තියෙයි කියලා. මුදලට එහෙම තත්ත්වයක් පේන්නේ නැද්ද? දැනට එහෙම තත්ත්වයක් පේන්නේ නැහැ නේ. එහෙමනම් ඔබට පෙනෙන ආකාරයට මෙය සියදි විනාශා ගැනීමක්ද? එහෙම නැත්නම් ඝාතනයක්ද? මේ බොහෝ දුරට ඝාතනයක් විය හැකි. ඒ සමාහට ඒ සියදි විනාශා ගන්නද? සියදි විනාශා ගත්ත කිමුකෝ? අවසාන ප්‍රතිපලය ඒ අවසාන ක්‍රියාව රසා ගත්තම කිමුකෝ? මොන නසා ගන්නෙ මේ ළමයට ඕන නිසා වෙන්න බෑනේ. එමනම් මොන හරි බලපෑමක් මොන හරි කරදරයක් අම්මට කියන්න බැරි දෙයක් අම්මා මෙහෙට එනවට අකමැති දෙයක් අනිවාර්යෙන් ඉදරුවට වෙලා තියෙනවා ඔබ දනතරතුරු සියල්ල මට අපිට කිව්වද නැත්නම් තව තියෙනවද කිව්වා තව කියන්න දෙයක් තියෙනවද කියන්න දෙයක් කියන්නේ ඉතින් රටට කියන්න ඕනේ ඔව් මොකද තමුන්ගේ දරුවට යමක් වෙනකන් ඇස් දෙක වහගෙන ඉන්නේ නැතුව කරුණා කරලා කතා කරන්න කියලා මේ මොකද තව තව දිලාශිල්ල මේ රටට ඕනේ නැහැ කියලා බොහොම ස්තුතියි එක්සත් මානවිකම් සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රනිතා වන්නකුළු සූර්යත් සමග කතා කළේ බොහොම ස්තුතියි තව තොරතුරුත් ඉදිරියට තිබුණොත් අපිට කියන්න අපි කැමතියි බොහොම ස්තුතියි චමුදිත ඔබේ සේවයට බොහොම ස්තුතියි